රාග සහගතව, දේශ සහගතව, මෝහ සහගතව කියපු කරපු තාක්කල් වැඩි ඇති විච්ච යථාර්ථයේ වැඩි ඇති විච්ච දූෂ්‍ය මානසිකයට කරලි ගැලවිලා ගිහින්න. ඒ බඳු හැඟීමක් හිතර නොනගෙන මතමනේ හිත කිසි දුරකට බස්. කාගේ නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා අපවිත්‍ර භාවයට පත් වෙන පැත්තේ කිසි දුර. මෙන්න මෙතන පටන් ගත්තාම උන් දකින්න කැලයක් තියෙනවා. මොකද මෙය මට මේව ඇතුළු කරලාමයි යන්නේ රාග සහගත ප්‍රීතියක් ලැබුවා. දහසක් දිවි මැස්සේ ඉස්සහගත වන්නා වූ ආස්වාදයක් ලැබුවා. එහෙම ආස්වාදයක් නැහැ කියලා කියන්නේ. එබැවින් ඉස් ආස්වාදයක් ලෝකෙ දිනුනා. විද්‍යාමාන වුණා. මම මුලාව නිසා ඒ පැත්තේ ගියා. ඒක ලැබුවා. එහෙම නම් දැන් මට තියෙන්නේ මේ මුලා සහගත වන්නා වූ මානසිකත්වයේ නැහැ. ඒකුත් නැින් නැහැ දැන්. ඇත්ත බෙනි බෙනි එවන් හැඟීමක් එන්නේ නැද්ද කියලා මගේ මනස බලන්න. එන්න පොතේ වගේ ඉඳලා ඉඳහස්. මෙන්න හිතට දැහැදුව දැනෙන්න පටන් ගන්න. අන්න මෙතෙන්ද එනකොට. බෝධ නිදහස් වීවි ඇතිව. විරාමික ප්‍රීතිය. ඉතල ඇතුළු කරන ලබු කාම ආශාවල ප්‍රීතිය නැති. දැන් ලබන්නේ ඊවානිහා දිවිත 10 න්ගේ නිදහස් වීම නිසා ලබන නිදහස් ප්‍රීතිය එනවා කියන්නේ විරාමික ප්‍රීතිය මත. මෙන්න විරාමික ප්‍රීතිය මත එන්න මොකද වෙන්නේ? අන්න කර්මස්ථානයේද ඊළඟ අවස්ථාව ලැබුණා වේදනාවේ වස්තනාව. සැප වේදනා, දුක් වේදනා, වේක්ඛා වේදනා ටික වන්දොත් දැන් පරිේෂණය කරන වෙලාව. මෙන්න කායයන් වස්තනාවෙන් වැස වේදනාවේ වස්තනාව. වීති පරිසංවේ අර්ථ සිතාමිදී ඉක්කේ. දැන් එයා දකින්න එක දෙයක්. යම් කිසි වීතියක් ඉස්සෙල්ල ලැබුවේ කාම වීති. කාම ක්‍රියාවන් හා කාම හැඟීම දුරු වෙලා යනකොට, ද්වේෂ ක්‍රියාව සහ ද්වේෂ හැඟීම මොහ දුරු වෙලා යනකොට, අවිජ්ජා දෝමනස්ස පිළිබඳ හැඟීම දුරු වෙලා ගියේ කිනි අර දාහ සහ ගතවන්නා වූ ඉනි දෙන දෙන ආස්වාදයේ කවට්ටකු ඒ අවස්ථාව එන්න ගියාට පස්සේ දැන් මොකද දැනෙනවා? හරි නැහැලුවා. නිදහස් ප්‍රීතිය. හැබැයි දෙන්නේ දීවාටපත් වෙන්නේ මම නිවන පූර්ණ කළා කියලා. හැබැයි දෙන්නේ මොකෝ වයි නැවතේ අද දැන් ඉතල වාගේ ඉන්නේ. හරි නිදහස. හරි සාන්තයි. හරි සතුටක් නිතරම දැනෙනවා. අන් නිවන් දැකලා සම්පූර්ණයි. ඕයින් උත් එහෙම දෙයක් කරේ. මෙන්න දැන් අපිට උපාතිවිදියන්ගේ වහන දෙනක් මේ අපි කායන වස්තනාව තුළින් ප්‍රගුණ කරේ සුද්ධ කරේ ඉනකොට. හිතට නිදහස් බව දැනෙනකොට. ඇති වෙන විශාල ඥානක ප්‍රීතියක්. ඔන්නෝ ඒ විලාව මොන වෙලට හඳුනා ගන්න ධර්මාන. දැන් මොකද මේ? මම විදි ටිකක් නේද මේ නොවිදිනවා කියලා. මම හිතේ සතුට වෙනවා. බල්ලාගේ දැන් දෙබඳුවන්නා වූ විදි නෑ කියලා. නබඳු දුචාගල මානසිකත්වයක් මට ගොඩ නැගෙන්නේ නැති නිසා. අත සතුටක් සුවයක් දැනෙනවා. හැබැයි දැන් හැදෙන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද හේතුව? මේ ටික දැනෙන්නම කීයද? ඉතින් හිත කියලා කිව්වේ ආගන්තුක උපක්‍රේතයන්ගේ ගහන්නලා තියෙන විඥානවල එක අවස්ථාවක් මම මේ දුරු කරේ. නම් මේක දුරු කළාට තවම කහට ඉවර නැහැ. මහා කහට නිසා අපිට බැරිද නැති එක කියලා හිතීමයි වැඩ වෙන්නේ තියෙන්නේ. එහෙනම් හිත යන්තනක වැඩගෙන යමක් නිසා සතුට වෙන්නේ ඉන්නවනේ. මේ සතුට වෙන මානසිකත්වයක් පැවැත්මක්. පැවැත්මක් තුළ යම් සතුටක් ලැබෙනවා. ඒකත් හේතුවක ඵලයක්. හේතුවක් නිසා හටගත්ත ඵලයක් ඇතිනවා. ඒක අනිත්‍යයි දුකයි අනත්තයි. එහෙනම් සතුට වෙන්නේ ඉන්න වර්ණාදයක් මට හම්බෙලා තියෙනවා. මොකද සතුට වෙන්නේ? ඒ සතුටේ යථාර්ථය දැනගන්නකොට කියනවා ප්‍රීති පරිසංවේ. අන්න ඒ ප්‍රීතියෙන් බැඳෙන්නේ. තවම යථාර්ථය මුදුන්පත් කරේ නැති නිසා. කවුරුවේ විතරද යා තියෙනවා කියලා හිතුවොත් එහෙම. කැමැතිසේ පවතින කන්දේ සතුට. අපි එක බලන්න ඕනේ. ඒක ප්‍රයත්න හේතු ඵලයක් නා. හේතුවක් නිසා හරි පොද නැහැ. අත්‍යන්තයක් වැරුණා මිදුණා මං මහවල්හවල් කරලා මල්ලගේ දැන් නැහැ කියලා හිතනකොට. ඒ නිසා නිකුල් නැහැ. එහෙම හිතක් නැතුව නිකුල් වෙනවා නම් එහෙම එකක් නෙමෙයි. දැන් වීදිය නිකන් පොද නැහැ කියනවා නේද? තමන් අත්‍යන්තයේ හිතනම නෑ ඒකත් පොද නැහැ. හැබැයි මෙතෙන් එනකොට මුන්දෙලිය හතර පාර ගණන් ඇරි මෙහාට ගිහින ඔබ ඉවරයි. ඒකට රාජිකත් එකපත් කරන්නේ.
ආනා පානසති කියන්නේ අරිහත්ත්වයට පත් වෙනකම් මාර්ගය. ඒ කියන්නේ හටයි නේ යන්නේ. දැන් දීති දුක ඒකාග්‍රතාව කියන මට්ටම නම් සිතවල දුතිය ධ්‍යානකට ඇවිල්ලාද? ධ්‍යානපත්තේ බැලුවොත් කායානුපස්සනාව වඩාගෙන උදෙන් දැවිලා පීති ප්‍රහමීදී කියනවා කියන විමර්ශනය කරන ඒ භාවනාව වෙනකොට. තුන්වෙනියක් දීතිය ධ්‍යානයේ හෝ ත්‍ෘතිය ධ්‍යාන මට්ටමට හිතක් වැඩිනවා. හැබැයි ධ්‍යානයේ බැඳුනොත් ඇඳුනොත් ගමන නවතිනවා. එහෙනම් ගමන නවත්තන්න නෙමෙයි හදන්නේ. සියලුම ආස්වාද ප්‍රවැත්තෙන් බැඳලා තියෙන මුලා ප්‍රවැත්තෙන් ඉන්න යන. එහෙනම් සීතියේ ඉඳ අවස්ථාවක් නෙමෙයි මේ. මේ සීතිය සමගියක් අන්තරාගයේදී බැඳලොත් තමයි සීතියේ ඉක්මවන්නේ. ඒ සීතියේ මේ ප්‍රවැත්තත් එක තියෙන දෙයක්. ප්‍රවැත්තට ඉඳගෙනම ඕනම දේයන් සීතිය මුත් වීදී. දැන් සීතිය ලැබෙන්නේ මොනවාටද? ඒක වේදනාවලට අයිති. සංඥාවලට අයිති. ඒක ගොල්නගනිත සංකාරවලටයි එහෙනම් දෙලේ සහිතයි දෙලේ සහිත නිසා කුසල විඥානයක් එතන හදගන්න. ඒ විඥානේ හදගත්තා. ඒකට අනුකූල වන්නා රූපාකාරයේ මුල් කරේ තමයි මේ වේදනා සංඥා සංකාර විඥාන ගොල්ලෙන් මේ පංචස්කන්ධය. හොඳුණා පංචස්කන්ධි. සතර පාගතේ දූෂ්‍ය මානසිකත්වයෙන් පහළ නොවුණා. ඒකත් පංචස්කන්ධයයි. පංචස්කන්ධය යන්දනක හදගත්තා නම් උත්සාහයේ වීර්යය නිසා නිස්පාදනය කරමි. ඒ තුල ගොඩනගන්නේ එකක් නම් දුක්ඛස්කන්ධයත් එක බැඳිලා තියෙනවා. එහෙනම් මේ සතුටයි කියන එකේ යථාර්ථය. මහා දුක් අතරින් මේ සතුට මේක නිසා. සතුට වෙන දුක් සානිය වෙලා නැහැ. එහෙනම් මම මෙතන සතුටේ වී ඉන්න තැනක් නෙමෙයි කියලා දැනගත්තාම සතුටට බැඳුනා වූ පටිහෙව චන්දරාගේ මනාසේ වැඩෙන්න පටන් ගන්නවා. අර පරිසංවේදී. ඒ සීතිය පිළිබඳ පරිසංවේදීත්වය පහළ වෙනවා ඉතින්. මේක පහළ වෙන්නේ කොහොමද? මේ සීතිය යනුවෙන් මේ හටගත්ත නිරාංශ සීතිය වලින් හටගත්ත දුක් විඳ දුක් වැඩෙන දුක් ටිකක් නෙමෙයි කියලා දැනගත්තා. අනිත් සීති පරිසංවේදී අත දිශානි විදිහට කියන්නේ දහම ආවෝලියා කාරණා හේරම දහම නේද? මොකද මේ සීතියේ නැවති යාම් නිරාංශ සීතිය චන්ද්‍රාගයේ බැඳීමක් තිබුණා නම් ඒක අවිද්‍යාව. ඒක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ධර්මානුකූලව දැරින අත්‍යවීති නොවැදීති මිහීති විතර ඉඳලා බලන දුක් වෙන නෙමෙයි කියලා. අර ඉක්ම යන්න වැඩි දහස් දෙන්නක් කියලා අදහස ගන්නකොට. ඒකට අවශ්‍ය කරන්නාව ධර්ම ආශාස කරා. එහෙනම් මොකද වෙන්නේ? වීති ප්‍රතිසංවේදී අත්‍යසිස්සාමි කියනක. අනිත් ධර්මයන් අතුරු කළා. වීති ප්‍රතිසංවේදී අත්‍යසිස්සාමි කියනක. අනිතර පීතියේ යම් චන්දරාගයක වැඩිමත් වීමනද චන්දරාගයේ පහ වේලා. වෙන පීතිවත් සංවේදී පසති සාන්ති සිත්. එතන මොකද වෙන්නේ? පීති මාස කායෝ පස්සද්දේ පස්සද්ද කායෝ සුඛං දේති සුඛිනෝ සමාධියේ යන මාර්ගය. සමාධි මාර්ගයේ යන්නේ. මෙන්න මේ නිරාංශ පීතියේ තික්ම යනකොට විකාර කායික ප්‍රෝයයක් යනවා කියනවා. කාය දෙහැන් වීලා. පාතරලා දිබවා. බොහොම නිස්සල. කායික ප්‍රෝයයක් දැනගන්න මුළු කාය හැමතැනම විවිධ නැපියා. විදර්ශනාත්මක ප්‍රෝයයක් මෙන්න මෙතෙන්ද එනකොට මොකද වෙන්නේ? දුක පරිසංවේ. අන්නේ ඉතර බැඳෙන හොද එකක් නෙමෙයි. ඒක නිවන නෙමෙයි. අත්‍යකී කියන නොයදී කියන විදී කියන යනකොට නිදහස් වෙන්න වෙන්නේ. ඒක කායේ දාහයෙන් දැවුණා දැවුණා. කාය දේහ මොහොන් සාටකත දාහේ. ඒවා තේ වෙනකොට දේහක් තේ වී කියන යනකොට මොහක් තේ වී කියන යනකොට ධර්මාභෝධි ලබා ගැනීම. ඒව නිසා හටකත දාහයන්ගේ නිදහස් වෙන්න වෙන්න කායේ ස්වභාවය නිදහස් වෙනවා. ඒ අතරමැදි නිදහස් අවස්ථාවක් මේ සුඛේ වශයෙන් දැනෙනවා මිස. මේක සුගත ස්ථානෙ නෙමෙයි. මේක නිවන නෙමෙයි. මේකත් නිදීමේ සුවයක් මෙතන තියෙනවා. දැනෙන සුවයක් දිනවා මේක ලෞකිකයි. මේක නිවන ලෝකෝත්තර නෙමෙයි. මෙන්න නුවණින් මේක දැකහම් කද වෙයි. දුක පරිසං වේදි මේකත් අවිද්‍යා තෘෂ්ණාවේ රයිති. ඡන්ද රාගයෙන් බැඳීමක් තමයි මේ දුකේ බැඳුනේ. මේ දුකේ මට බැඳලා ඉන්න වටනාදයක් නෙමෙයි. මේකත් අවිද්‍යා හරයක් තියෙන නිවන කියලා මම මේක පිළිගන්නේ නැහැ. මේක හේතුඵලයක්. මෙන්න මේක දකින්න සංකතය පරිදහම පාන. සකස් වූ දෙයක්. හේතුවෙන් අපහලගත එකක්. මේක කිවිද යන. මේ දුකේ මට වටිනවා කියලා අල්ලන්න දෙයක් නැහැ කියලා දකින්නකොට මොකද වෙන්නේ? ඒක නොදැනීම නිසා දුකේ හරි සාන්තයි ප්‍රණීතයි කියන එක බැඳි බැඳි හිතව මානසිකත්වයේ දුවේ දැන්. අර
සංවේදී. දුක පරිසංවේදී අත සිස්සාමිති එක දැන් ආශ්‍රය කරලා දරන. මේ දුකයි අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනත් වශයෙන් අසාර වශයෙන් දකින්න ලදී. මේ දුකේ දෙනු චන්ද්‍රාගයක් ඇද්ද ඒක දුක ධර්මයන් දෙන්නේ පරිලා කරනවා. අනිත්‍ය ධර්මයන් ආසන්න කරලා ඒක. ඒතරොගෙනින් දුකේ වෙන්නා වූ බැඳීමට හේතු වෙන්නා වූ යථාර්ථයේ හරියට විද්‍යානුකූලව දැනගත් සංවේදී. දුක පරිසංවේදී පස හිසාදීකේ අන්නේ ඉතර පරිසංවේදීව දකින්න කොට යථාර්ථයේ මේ දුකේ දෙබැඳ අවිද්‍යාව කුස්නාව චන්ද්‍රාගය නිසා දී වැඩෙන්නේ. මේකම සාධීනව සහිතයි. මේ කිසිවත් අත්දැකී නොවැළී මිදී ගෙනවර කරන්නා වූ අරිහත් ඵලයේ නැහැ. ගෙනවරනේ. ඊටමත් මදිය බලාපොරොත්තු මේ අතරමැදි දීව නෙමෙයි. මේක ඉක්මාණික ආදීනව දැකලා නිදිස්මයන්නේ. දුකේ ආදීනව දකින්න පටන් ගන්න මොකද පස්සේ මෙදී දුකේ පිළිවඳ යම් චන්ද්‍රාගයක් තිබුණා පහවිලාද කියලා. පහවිලාද අනේ කියනවා දුක පරිසංවේදී පස්ස දිසාමිති දික්ක. මෙන්න වේදනානුපස්සන. ඉඳෙනවා හිතනවාගේ කියන්නේ මේ වේදනානුපස්සන වැඩින්නේ. වේදනානුපස්සන ආනාපාන හතිය වැඩින්නේ. ඔය ගැක්කෝ එන හිරිවැටන එකක් දැකලා ඔක තාකහා ඉන්නක නෙමෙයි. ඉඳෙනවා ඉඳෙනවා රහනවා රහනවා කියන එක නෙමෙයි. මෙන්න මේ නිරාමිත ප්‍රීතිය නිරාමිත දුකේට එනකොට මේ සමාධියත් එක්ක ලැබෙන එකක් ආනාපානය හතිය විතර. මෙන්න මේ නිරාමිත ප්‍රීතිය ප්‍රීති දුක ඒකාග්‍රතාවකින් ධානාංගයදී ප්‍රීති ධානාංගයයි දුක ධානාංගයයි දෙකේ අහාරත්තේ අනිත්‍ය දුක අනත්ත වශයෙන් දැකලා එතන ඉක්මනින් එකට ඉස්පත් වෙනවා. මෙන්න මෙතන කියනවා වේදනානුපස්සනාව මෙදෙන එක. දැන් කායානුපස්සනාවයි වේදනානුපස්සනාවයි දෙකින් ඇවිල්ලා දැන් මොකද වෙන්නේ? මෙන්න මේ දුකේ තිබ්බ හිත අයින් වෙනකොට අන්න පවක්කන විදිහට දෙක වෙච්ච ඉත්තා කියන දෙන්න ක්‍රමක්‍රමයෙන් ළඟිලා උපේක්ෂා ඒකාග්‍රතාවය දෙනවා. දුකේ ඒකාග්‍රතාවයි කියන්නේ. දුකේ චන්දරාගයෙන් නොබැඳෙනකොට උපේක්ෂාව නැගෙනවා. හිත ඇලෙන්නේත් නැහැ, ගැටෙන්නේත් නැහැ. අකාශයේ උපේක්ෂා සාගර නිශ්චල බවක විහිදෙන වනාහි දෙයක දැනි බොහෝ දීකර බොහෝම නිශ්චල සාන්තයි ප්‍රණීතයි වපස්තර විදන් වික්‍රේ ඉක්탄 කියන ස්වභාවය තමයි චතුත්ථ ධාන අවස්ථාවම ඇගලේ මෙන්න වෙදෙන්නේ දැන් පටන් ගෙන හිත ළඟින් අරමුණු දැනෙනවා අරමුණ කල්ලන චන්දරාගය මෙන්න වෙදෙන්නේ ආයි චතුත්ථ ධාන හිත වැඩිලා දැන් කියන්නේ චතුර්ථ ඥාන දිට්ඨියේ විදර්ශනාත්මක වර්ණ ආනාපානයි. එනම් චිත්තානුපස්සනාව. චිත්ත සංඛාර පරිසංවේදී අසතිත් අනිවිදිත. දැන් චිත්ත සංඛාර පරිසංවේදී කියන්නේ මේ නිදාසේ උපාය උපේක්ෂාව දැක්කම. මේ උපේක්ෂා ඒකාග්‍රතාවයේ අවිද්‍යාවෙන් තොර කරගන්න ඕනේ. මොකද මේ නිදාහ ප්‍රවැත්ම කොච්චර හොඳද? මෙන්න මේ හැඟීමක් දෙන්නේ. ඇදීමට ගැටීමට යන්නේ නැති. නිදහස් බවක් කොච්චර සාන්තද කොච්චර ප්‍රණීත. මේ නිදහස් බවක් ඉඳන්. මේ ප්‍රභාස්වරත්වයේ ඉඳන්. හරිම ආලෝක ස්වභාවයක්. හරිම නිදහස්. මේ දැනීම කොච්චර සාන්තද ප්‍රණීතද කියලා. බවත්මයි ජීවිතයක් ඉරීත විතර. අන්නේ දින්නකි දෝනේ. ඉඳ පිළිවන්න දරක් නෙමෙයි ජීවිතේ. මේක සංකේතයක් සකස් වෙන්නේ එකක්. මොකද්ද සංකේතේ දී? ජීවත් වීමේ ආසාව. කාලයක්මද ආසයි. විද්‍යාමානව ඉඳ ආසයි. මෙන්න මේ චිත්ත ආසාව තමයි මෙන්න මේක තමයි චිත්තේ හටගන්න ආසාව. චිත්ත සංකාරය. අන්න පරිසංකේතය. මේ චිත්ත සකස් කරන්නා වූ හේතුව ලදිනු. ජීවත් වෙලා ඉඳ ආසයි කියන යම් කිසි බලාපොරොත්තුවක් ගැද්ද ඒක තමයි හිත පවත්ත පවතින විදිහේ. ඊගතේ රාජ ඉන්නවා කියන්නේ හිත විද්‍යාමාන කරගෙන දැනීම බවට පත් කරගෙන ඉන්නවා. දැනීමට ආවර්ජනයේ යොමු කරගෙන ඉන්නවා. ආවර්ජනයේ යොමු කරපුවාම උපේක්ෂා ඒකාග්‍රතාවේ හිත සාන්තව දැනෙනවා. ඉන්න බව දැනෙනවා හොඳට පැහැදිලි. විද්‍යාවක් අල්ලගත්තේ. මේ දිරට යනකොට අද ඉඳලා මන්න දීදිනේ කතරමඟ මුලා වෙනවා. යන්නේ යන්නේ කියන්නේ ඔය පොඩි කැලලක් අන්න පහත් වෙනවා. මුචා ගහන්න මාර්ගමල්ල මේ විදිහට කින් එකට එක එකට මුලාවටපත් වෙනවා. දැන් කෙලවර කරන එක හිතන්නේ වාගේ වුණෝක. ලැබිච්ච බලය ලැබිච්ච අය හරියන්නේ. ඉදිරිය හරිය බලගෙන අයින් කරොත් තමයි ලාභයක්. අන්න ඒ දෙවි ගණන් කියන්නේ කිව්වේ ඒක. චිත්ත සංකාර පරිසංවේදී අත සිත්තාමිදීක යන ඇතුළු කර චිත්ත සංකාර ලගේ නොවනින් යුතු ධර්ම දකිතෝ. ඉතන සංකල්පයක් පරිසම්පන්නය කැමිතේ පවතිනියක් නෙවෙයි අනිත්‍යයි. අනිත්‍ය දෙයක් කැමිතේ පවතින්නේ તો කැමිතේ පවතන ඒක දුබැඳිනවා. එහෙනම් ඒක හරියක්.
දැන් පැවැත්මුණයි ලෞකික වන්නාගේ චිත්ත කියන අවස්ථාව තුළ අල්ලන්න හරයක් වටනා එකක් හම්බුණා කියලා ගන්න දෙයක් නැහැ ලෞකිකයි. ලෞකික වූ පැවැත්ම තුළ යම් කිසියක් පහළ කරනවා නිකම් පහළ වෙන්නේ නැහැ. හේතු වගේ පහළ කරනවා හිත වොඩනගෙන පැවැත්මේ ආශාව නිසා කියලා උත්සාහයක් වීදී අපිට හැඟවිලා තියෙනවා. ආවර්ජන නොකරපු නිසා මේක දෙන්නේ නැහැ. ඒක මේ හිත වොඩනගෙන එකක් නෙවෙයි. මෙන්න මේකේ චිත්ත සංකාරය. අන්තරාගයෙන් තමයි චිත්ත සංකාරයේ ගොඩනගනවා මෙන්න මේක. මෙන්න මේක දැනගත්තහම මේ දහම ආශ්‍රේ ආශ්‍රේත ගන්නවා ආශාස කළා. චිත්ත සංකාර ලගින දහම. ඒතර මොකද වෙන්නේ? අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දකින්න ඕනද? එච්චරලා හොඳයි හරි සාන්තයි ප්‍රතිදාය කියලා මේ විද්‍ය ආදීන වශයෙන් දකින්න. මේකේ දුක්ක් තියෙනවා. මේකේ හේතක් තියෙනවා. මොකද මේක ගොඩනගන්න මොනවා කරගන්න ගොඩනගන ගොඩනගන චිත්තයේ ගෙවිලා උත්සාහයේ ඉඳී යැලියන් ගොඩනගන කාරණේ විද්‍යාමාන නිරන්තර යොදනා උත්සාහයේ ඉඳී වෙනවා ආවර්ජන නොකරම ඉස්සහාකාරයේ ඉඳී ආවර්ජන කරන්න පටන් ගන්නවා පස්සේ නම් චිත්තය ගොඩනගනවා නම් හිද වෙවි මොකද ඇති හරි අන්න හැඟවිච්ච දුක මගේලා උත්සාහින් අපි මතු වෙනවා කියන්නේ අපි එන දකින්නවා චිත්ත සංකාර පරිසංවේදී අස සිද්ධානි චිත්තය අද පහ වෙලා යන. විද්‍යා සංකාර ගුණ ගන්න බැහැ විද්‍යා පහ දෙනවා අවිද්‍යාව ගන්නවා. අවිද්‍යාවේ විද්‍යා කරාපි දකින්නවා. මත්තම් බයං චිත්ත සංකාරං අතර විසා කිසිදෙක. මෙදී භයානක වන්නා වූ බය ස්වභාව ඇත්තා වූ මේ චිත්ත සංකාරයේ පහ කරලා අමතන. මේ පහ කරලා දැනගෙන මොකද කරන්නේ? මත්තම් බයං චිත්ත සංකාරං අතර විසා කිසිදෙක. අතන ධර්ම ඇතුළු කරනවා. අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අසාර වශයෙන් මේ චිත්තය ගැන දකින්නාව ධර්මයේ ඇතුළු කරන්න මොකද වෙන්නේ මේ හිත හිත හාරක් කරන යම් ධර්මයක වැදීමක් තිබුණා නම් ඒක අන්දරාගේ පහ වෙලායි අන්නේ පහදී සඳහා ඉතේ ආදීනෝ දකින්නාව ධර්මයේ ඇතුළු කරන විනා චිත්ත සංකාර පරිසංවේදී අත සිතානි චිත්ත අංගවෙක ඉස්සරේ වෙනවා ඉස්සරේ කියන්නේ නිවන කරන්නේ මේ මස්සම්බය චිත්ත සංකාරං පස දින්දා නිදිත අපි දැන් මොකද කරන්නේ මේ චිත්ත සංකාරයේ සිටිය දකිනකොට චිත්ත ගොඩනගෙන බලාපොරොත්තු ප්‍රපංචයෙන් අදිවිලා ගිහිල්ලා සංකාරයේ පහ වෙන්න පටන් ගන්නවා චිත්ත සංකාර පහ වෙලා යනකොට මොකද වෙන්නේ චිත්ත පරිසංවේදී අස දින්දා නිදිත දැන් චිත්ත ගොඩනගනකොට විවිධාකාර සංඥාවත් ඒ ගොඩනැගෙනවා දැන් ගොඩනගන සංඥා අයිමේ ආරම්මණ විචානන ලක්ෂණ චිත්තක් ඉස්සෙල්ලයි අයද අරමුණු දැනගන්නේ නැහැ අරමුණු පස්සේ යවන්නේ නැහැ විපේකා මහකව අරමුණු පස්සේ යවන්නේ ඉඳලා තියෙනවා දැන් ඊට තරම් පැහැදිලි සිද්ධියක් දකින්නවා දැනෙන ප්‍රභාවේ තියෙන දැනීම ආවර්ජන කරගෙන දැනෙන අරමුණු පස්සේ යන්නේ නැහැ අරමුණු දිගන්න යන දැනෙන ප්‍රභාවේ තියෙන බව වැටහෙනවා අන්න පවත්තර විදන් වික්‍රමී චිත්තක් ආරම්මණ විචානන ලක්ෂණ චිත්තක් කියන අවස්ථාව එවිට අනුසතියනි අයිතේ බහැතු අවස්ථා මෙන්න මේ විලායි දකින්න මේ සිද්ධියක් විකුණු නැගෙන්නේ නැහැ කියන බලය සංකතයක් පටිච්ච සමුප්පාදයි ගොඩ නැගෙන්නේ ඊවත් කීනේ ආසාව කියන නිසා ඊවත් කීනේ ආසාවේ ගොඩනගන දෙයක් තමයි විශ්සේ එන්න දැන ගැනීමට ලැහැත්තිලා ඉන්නේ දැන ගැනීමට වැදෙන්නේ නැහැ අරත්තේ නම් දැනගැනීමක දැහැත්ති. රූප අහන්න වැටෙන්නේ නැහැ. බලන්න වැටෙන්නේ නැහැ. ශබ්ද අහන්න වැටෙන්නේ නැහැ. නමුත් අවස්සේ නම් විද්‍යාවක් තියෙනවා. අවස්සේ දෙයකට ආවොත් එන්නේ. විද්‍යාවල නිදහස් වෙලා ඉන්න අවස්ථාවක් තියෙනවා. මෙන්න මේක තමයි කියන්නේ චිත්ත අවස්ථාව. චිත්ත පරිසංවේදී. අනිත් චිත්ත අවස්ථාවේ ඉන්නේ මොකද ජීවත් වෙන්නේ ආසාව විතරයි. ජීවත් වෙන්නේ ආසාව හොල් කරගෙන ඇගින්නාව චන්දරාගයක් තියෙනවා දැනගැනීම සඳහා ආවර්ජනාත්මක බීමට ලැහැත්තිලා ඉන්නේ හිත හදලා තියෙනවා බාහිර ලෝකෙට විහිදුවලා අභ්‍යන්තරව හිත නැගෙන්නේ මෙන්න මේ අවස්ථාවට පත් වෙනවා දැන් ඉන්නේ ඒතර මොකද කරන්නේ මෙන්න මේ චිත්ත ස්වභාවය දැනගත්තාම ජීවත් වීමේ ආශාවේ අන්දමක නැද්ද දැනීමේ බලාපොරොත්තුවත් එදා ඉවරයි අද සිද්දදර ගන්න සිතාන බන්තර ජීවත් වීමේ ආශාව විතර තමයි
දැන්ීමේ ගෝචර වෙන අරමුණක් ආවොත් ඒකනේ ඉඳ දෙන මානසික අත්දැකීම් කරන කරා තියෙනවා. දැන් ඔය විදිහට උපමාවක් තෝරා ගන්න පුළුවන් නේද? අපි මේ සද්ද විකාශන යන්ත්‍රයක් ගුවන් විදුලි යන්ත්‍රයක් ව්‍යාත්මක කරගුණා. අර ඒ විදිහට නැත්නම් ඒකට අවශ්‍ය සංඥාදෙන ඉස්ථානයේද සංඥාවක් ආවොත් සලස්කාරයක සද්දයක් එනවා. එහෙම නැත්නම් කතාවක් හරි අභීතරාදයක් හරි එනවා. ඒක අපි ඒකට ගොඩනගලා තියෙනවා වීර්යය හරකට කරකවලා. හැබැයි දැන් අදාළව සංගීතයක් අතරේ වීර්යය අඩු වෙලා නැති නිසා ඒක ඉන්නේ නැහැ. අර කන්දිහායක සිද්ධියකදී ඕගා කරපු වාක්‍යයක් සම්දේවා එකක් කරනවා. නන්දිරේ ව්‍යාත්මකය කියන එකක් නැහැ නේද? තෝසද්දයක් එනවා. අන්නේ තෝසද්දේ වාගේ පිස්සු. අර ජීවිත සංකාර ගොඩනගපු අවස්ථාව ඒකට එන්න ඉරියදී ආවාගේ අර අරමුණු. විදේන ප්‍රමෝදයක් ඇති වෙනවා. අර ඉතලක්ද ප්‍රීති ප්‍රමෝදයේ නෙමෙයි. අභ්‍යන්තර වන්නා වූ ප්‍රමෝදයක් ඇති වෙනවා. අභි ප්‍රමෝදයක් දිස්සා. ඒ කියන්නේ අර චිත්ත අවස්ථාවක් දැන් අත්හැරීමම ලබන්නා වූ විදහාන් භාවයේ හිතට වැටෙනවා. අත්හැරීම වැඩි පිළි චිත්ත නිරෝධ වුණොත්. චිත්ත පවතින මෙන්න මේ චන්දරාගයේ විසයි. ජීවත් වීමේ ප්‍රයත්න දින ආසාව විසයි. මේ ආතාව අත්දැකලා දැම්මොත් සිත හද ගැනීමක් ඉවරයි. මෙන්න මේ ධර්මයේ ලකින්න පටන් ගන්නවා. එතන මොකද වෙන්නේ? විදේත ප්‍රමෝදයක් හද ගන්නවා. ඒක සාමාන්‍ය ප්‍රමෝදයේදී අදි ප්‍රමෝදය. අනේ ඉතින් හද ගන්න. නිවනට ආසන්න වෙන්න ආසන්න වෙන්න. ඉතත් අත්දැකීම වැඩි ඉඳහස් වුණාද පස්සේ. කොයිතරම් තේජස වෙනවද කොයිතරම් ඉඳහස් වෙනවද කියන හැඟීම එනකොට ආදවන ප්‍රබෝධයක් හද ගන්න. එතන රූපාවචර ඉක්මවා ගිහිලා අරූපාවචර ස්වභාවය අධ්‍යාත්මවන්නා මාත්‍රිකක්. විවේකා ඒකාග්‍රීතුරු ඇතිවෙනා විතරා ප්‍රබෝධයක් නෙවෙයි. විනිතේ අධ්‍යාත්මයේ වෙනවා. අධ්‍යාත්මයේ ප්‍රකාරා වැඩෙනවා. අධ්‍යාත්මයේ නැඹුරු වෙච්ච හිතක් නිසා දැන් වායිතේ වීදේ නිකන්. එතනේ සමාධිය අරූපාවචර වැටෙන නැති වෙලා ඉවරයි. ඒ පැත්තට නැඹුරේ නිසා රූපාවචරින් චතුර්පත්‍යයන් ඉක්මවලා ගිහිනා. අරූපාවචර පැත්තට නැඹුරුනහම බාහිර ලෝකේ ආරම්භ වෙන්නේ නැහැ දෙන්නේ. හැබැයි අභ්‍යන්තර ප්‍රමෝදය දැන් ඇදගෙන. මෙන්න මේ අභි ප්‍රමෝදය චිත්ත අස චිත්ත අනිදික. දැන් මේ අභි ප්‍රමෝදයන් යන්න මේ අවස්ථාව තුන. අර අරූපාවචර මානසික අත්දැකීම. දකින්නකොට. ඒකත් දකින්න පටන් ගන්නවා හිතගෙන කාවි ඉවර නැහැ. හිතේ අවස්ථා ඉක්ම ගියාද? අවත් මේ දැනීමේ අභ්‍යන්තරම දෙයක වැසද. අභ්‍යන්තරයෙන් බාහිරට නැහැදේනම් බාහිර අරමුණු වල්ලා ගන්න ආපු විදිහට මේක දිනුනේ. බාහිර අරමුණු වල්ලා ගන්න විදිහ උපකරණේ තමයි අන්තිම ගුලාම උපකරණේ තමයි චතුර්ථඥානයේ අවස්ථාව. චතුර්ථඥාන මානසිකත්වයේ මොකද්ද හැදිලා තියෙන්නේ? බාහිර ලෝකේ නැගෙන මේ ලෞකික බාහිර ලෝකේ අල්ලන්නේ. රූපාවචර ලෝකේ ඉඳන් කාමාවචර ලෝකෙට එන්න අදාගත මාසිය තමයි චතුර්ථ ධානයේ අවස්ථාව. අන්නේ අවස්ථාව ඉක්මනට ගාව මේ ඉඳ අනන්ත ආකාශය අල්ලහින්න. අන්න අනන්ත ආකාශය අල්ලහින්න ගුණා මේ බාහිර ලෝකේ රූප ලෝකේ හද ගිය අරුප ලෝකේ දෙක. ආ කවි ප්‍රමෝදය සිද්ධා ඉතන හරි ප්‍රමෝදය. මෙන්න මේ ප්‍රමෝදයේ එනකොට ලකිනවා මේක ඇත්තනේ. මේ අවස්ථාව හේතු බලන. අභ්‍යන්තරයේ මනසින් ඉතින් අභ්‍යන්තර ලෝකයක් හදනවා. අභ්‍යන්තර වන්නා වූ ධ්‍යාන ලෝකයේ තුල ධ්‍යානීය ආකාශය යන්නේ. ඊදිම දල්වියක් පස්වක් ඊදිම දෙයක් නැති අනන්ත ආකාශයක් ඉතින් හදනවා. මෙන්න මේක හරි සාර්ථකයි ප්‍රයෝජනයි රහිතවත්. අදිප්පමෝධයන් චිත්තා කියන්නේ මොනෝදේ දෙනකොට. මෙන්න මේකත් අල්ලගන්න ගියොත් මේකත් අභ්‍යන්තර පැවැත්ම. අභ්‍යන්තර පැවැත්ම පැවැත්මක් විතර ඉවර නෙමෙයි.
එහෙනම් මෙතන හිත තිබ්බනම් මොකද වෙන්නේ? ඒකත් චන්දරාගය. අරුප චන්දරාගයයි. අරුප චන්දරාගයත් අත්හැරීම වැඩි විදියක්ව නිවන. හරිද? එහෙනම් මෙතන අත්හැරියන්න මේකේ ආදීනෝ දකින්න ඕනේ. අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන්, අසාර වශයෙන් ඒක දැක්කහම ඒකත් උත්සාහයෙන් ඉරි ගොඩනගෙන බල දැක්කහම ඒකත් අත්හැරලා යනවා කොච්චර සාහසද ප්‍රතිසංකල්ප අදහසින් මොකද වෙන්නේ? අන්න අනිත්‍යමෝද විද්දේ දකින්නා යථාර්ථයේ දකින්නා වූ ධම්මයේදී නම් අන්නේ ඇතුළු කරනකොට අනිත්‍යමෝදයක් ඉස්සම් පසතිස්සානි මේ බලාපොරොත්තු අලුත් වෙනවා ආකාසානංජාදී තුනේ යම් බලාපොරොත්තු ඇතිවෙනද ඒක ඉක්මනට ඒක නු නිදාන. එතන මොකද වෙන්නේ? සමාධහන් චිත්තං අසවිස්සානි පිටික සමාධහන් චිත්තං පසතිස්සානි පිටික අන්නේ ඊට පස්සේ සමාධහන් චිත්තං අර ආකාශයේ අත්දන්නාම විඤ්ඤාණ අඥාන අවස්ථාව විදී ඉස්සක් මතු වෙලා ඉන්නේ. හිතකින් හිත දකින්න අවස්ථාවක් තියෙනවා. හිතකින් ආකාශය අරමුණු කරන අවස්ථාව ඉස්මගියාට පස්සේ හිතකින් අනන්තයේ විදින්න විතර මොන කරනවා. එන විතර කියලා විඤ්ඤාණ අඥාන අවස්ථාව. මෙතේ මේ අවස්ථාවත් හදගත්තහම දකින්නවා මේකත් උත්සාහයක වීර්යයක පැවැත්මේ ප්‍රතිඵලයක් මේකත් පැවැත්ම. පැවැත්මක් හැබැයි නම් සංසතය වචනම වන්න. උත්සාහයේ වීර්ය ගොඩනගෙනවා ගොඩනගෙන ගොඩනගෙන ඉදිරිය යනවා නිරන්තරයෙන් ගොඩනගෙන ඉන්න මේ පැවැත්ම ඇතුළේ මේක ඇත්ත නෙමෙයි මේක දුකත් එක්ක ගොඩනගෙන එකක් මිසක් ගොඩනගෙන ඉදිරිය යන හරියක් නැති එකක් මිසක් මේක නිවැරදි කියලා දැනගන්න පුළුවන් දෙයක් නෙමෙයි අන්නේ මානසිකත්වයේ ගොඩනගෙනකොට අර විඥානංචාරයේ අවස්ථාව ධර්මානුකූලව දකින්නවා අන්න දහම ආසන්න කරලා අපි ප්‍රමෝදය සමාධහන් දිත්තං අත්තිසාමි දිත්තක යන් ධර්මය අතුරු කරලා ඒකෙන් ඉවත් වෙයි සමාධහන් චිත්තං පසතිස්සානි චිත්තං අන්නේක දකින්නොත් එහි චන්දරාගයත් විනාද ආකා විඥානංචයත්නේ ඒ චන්දරාගයත් දිවිලාගෙන ඒක ඉක්මනිය. ඊපස් මොකද වෙන්නේ? විමෝධයන් චිත්තං අසතිස්සානි චිත්තති විමෝධයන් චිත්තං පසතිස්සානි චිත්තති. හැබැයි විකේත නිදීමද පස් වෙන අවස්ථාව. මෙච්චර කාල අනන්ත ආකාශයේ විදී චිත්තේ. වැඩක් නැහැ හරයක් නැහැ අසාරවන්නා විහිදීමක් සභාවනයක් මේ කරලා තියෙන්නේ. නම් මේක මේ චිත්තයේ ස්වභාවය යථාර්ථය ඇත්තරේක නෙමෙයි. අනන්තයේ හිත ප්‍රසාදනය කියන නිරන්තරයෙන් උත්සාහයෙන් වීර්යයෙන් කරන විහිසක් පදයක් මෙතන විදිනවා. ගොඩනගන්නේ කිය හරයක් නැත්නම් මොකද මේ වේද නිලයේ ගොඩනගනවාද කියන විහිස ප්‍රසාදනය කරන මානසිකත්. වැඩක් නැහැ කිය අදහස එනකොට ධර්මානුකූල අදහස එනවා. ඒකේ දුක දැකලා අත්හැරීම වැඩි වෙන අදහස. ඒ සංගරාගයේ විදිනකොට මොකද වෙන්නේ? අර බැඳෙද්දී මානසිකත්වේ නිදහස් වෙනවා. ආකින්චඤ්ඤායතනෙකින් දා මානසිකත්වේ ප්‍රාප්ති උත්සවයට පත් වෙනවා. අනේ එදාට පසු මොකද වෙන්නේ? විමෝධය චිත්තං පස තිසානි විදික. මෙන්න මෙතේ තාවත පත්. එයා දකින්න එක දෙයක්. මේ ලෝකයේ හිත පිළිබඳ යමක් හිතුවා නම් කැමැතිදී පවතින එකක්, විදහාදී පවතින එකක්, දුකක් නැතුව පවත් ගන්න පුළුවන් එකක් මේ ලෝකේ නැහැ. යම් හිතක් ගොඩ නැගුවා නම් යම් මානසිකත්වයක් ගොඩ නැගුවා නම් උත්සාහයෙන් වීර්යයෙන් නිරන්තරයෙන් කරන උත්සාහයෙන් වීර්යයෙන් ගොඩනගන නිසායි ඒක නැති. ඒක කිවිච්ච ආදීන වෙහෙර තියෙන නිසා ඒක දුකයි කියලා වැටුනේ නැහැ. ඒක අත්හැරපුනම විනාස සාන්තය ප්‍රතිදාය දෙන්නේ නැහැ. එහෙනම් මේ ලෝකේ බලාගෙන ගියාම අල්ලා ගන්න කැමැතිව පවත්න්න එකක්වත් නැහැ. මේ ආකින්චඥාය කියන අවස්ථාවෙ තුින් දකින්න. කැමැතිව පවත්න්න පුළුවන් එකක්වත්. විතර මොකද වෙන්නේ? අනිච්ඡාන් වාසී අසතිච්ඡාන් විදිහට මෙන්න මෙතෙන්ද දැක්කහම දකින්නවා කිසි දෙයක කැමැති කියේ පවත් ගන්න පුළුවන් ඉඩකුත් නැහැ ගන්නත් නැහැ ලෝකෙ මෙන්න. අත්දැකීම තමයි මේ මතකෙ. දැන් දුන් ලෝකෙම දැකලා ඉවරයි. කාම ලෝකෙෙන් දැක්ක රූප ලෝකෙෙන් දැක්ක අරූප ලෝකෙෙන් හැටි දැක්ක. ආදී සංඥාතරක ඉඳන් අරූප ලෝකෙෙන් දැපා. එන දැක්කහම අනිත්‍යානුපස්සී අසතිසාමි විදික්කති. අනිත්‍යානුපස්සී අසතිසාමි විදහා අනිත්‍ය ලකි. දැපාටි අත්දැකීමේ. බලාගෙන බලාගෙන ගියා එක දෙයක්වත් අහුුන්නේ නැහැ පරිශ්‍රණය කරගෙන කැමැතිව පවත්න්න පුළුවන් එක. කැමැතිව පවත්න්න බැරි උත්සාහයෙන් විවිධ දුකදේ ගොඩනගෙන ලෝකයක් නිසා හිතක් නිසා. රටෙහිද ලෝකයේ තියන දුකදේ ගොඩනගීම නිසා පහළ වෙන දේ නිසා. සාරත්වයක් නම් දුක මේ පහළ කරන්න බෑ. එහෙනම් ඊට උත්සාහයෙන් විරුසාහයෙන් වුණා ඒ දුක නිසා. එන්න මෙතනපත් වෙන මොකද වෙන්නේ? යම්කිසි කාම රාගයක් තිබුණා නම් පෙරදීම වෙයි. රූප රාගය ඉක්ම ගියා. තව දින අරූප රාගයේ ඉතරයි. ඒකත් අත නම් විරාගී. විරාගාණු පස්සේ අත ඉස්සාමි දිකදී විරාගාණු පස්සේ පස හිතාමි දික. ඒ රාග වටේ පැවැත්ම හොඳයි කියලා වැදින්ද එකක් වන්නේ අන්තිම දෙකෙන් ආදී සංඥායයෙන් ලැබුණා.
ඇයි මේක වැදෙන්නේ? අරුප රාගය නිසා මේක නිහින්දයි. තවත් පැයක් මේ ආසාව ඉවර. නමුත් මේකත් ගොඩනගන දෙයක්. මාත්‍රයක් නමුත් ගොඩනගන්න මාත්‍ර විලක් තියෙනවා. ගොඩනගනකොට නිරන්තරයෙන් ගොඩනගන මේ මාත්‍රේ විලෙවිලා ගොඩනගන. ඒ මොහොතේ ගොඩනගන ජීවිතේ ඉවි යනවා මිසක් හරයක් ඉදු කරන්නේ. එක සැරයක් ගොඩනගුවාම කදා දිනකව නවතින ක්‍රියාවලියකුත් නැහැ. ගොඩනගපු හේතු රණ්ඩුළු ඒ ශක්තිය ඵලයේ නිබදවනවා. නොවේද ආයි ගොඩනගන නිසා යදී පවතින. එහෙනම් ඒවත් විගත් සුළු. මම මොනවද සාගීමේ අරූප රාගයේ වැදින්ද? ආගී දෙනික වටිනාදියක් නැත නෑ කියලා දකින්න දෙවි කෙනා. ඊළඟ පදේ. මේව සංඥා නා සංඥා කියන නාමයෙන් දේනවා. මම බැලිච්ච එකක් වත්නේ. හැබැයි එදෙදි එකක් වෙනවා මොකක් වෙනවා. දකින්න පටන් ගන්නවා. විරාගානුපත්ති. අන්න එදෙදි හොඳට පැහැදිලිව දකින්න. හොඳ නැකපුනා පිම්බිලා එනවා. දැනීම වතු වෙනවා. ආයි හැබැයි පිම්බි දැන බලයි. ඉතින් මොකද කියන්නේ? ආයෙත් ඇක්කිට ගොල් නැගෙන. ආයෙත් පොඩක් දැනීම ප්‍රසන්න දෙමින් බලපත් වෙනවා. ඒක ඉහත් ජීවිතේ ඉතිවිදයක්. මුත්‍රා කර ගන්නවා, අන්නවා ගන්නවා නම් මටමයි ඔබිනේ. හදන හදන එක ජීවිල යනවා. යටි යටි හදනවා උදාහේ ඒක ජීවිල යනවා. යටි යටි හදනවා. ඒක හිත කියන එකක් ලෝකේ ඇති එකක් නෑ. ගොල් නැගෙන නිසා ජීවිතේ ඵලයක් වශයෙන් විද්‍යාමාන වෙනවා. ජීවිතේ ශක්තිය කියන එක මේක ඉලාකාරී ශක්තිය අනුකූලව ක්‍රියාත්මක කරලා හේතු හේතුක අනුකූලව හිත ජීවිල යනවා. හේතුව නැත්නම් ඉතින් නිරෝධය. දැන් මොකද කරන්නේ? නිරෝධ වෙන්නේ කැමති නෑ. පෞද්ගලික දෙක වැඩි හයි වුණා කරා. මෙන්න මේ ක්‍රියාවලිය මොහොතක් ගානේ කරන නිසා මොකද දෙන්නේ? නේව සංඥා නා සංඥා නේව සංඥා නා සංඥා කියන මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. මෙන්න මෙදී මනෝ සංකාරකවත් වේදනා සංඥාව ඇතුළත් වෙලා තියෙනවා. දැනීම සහ හැඟීම කියන්නේ ගොඩනගන දේ. ගොඩනගව මාත්‍රයේ ගොඩනගීම් දැනීම මාත්‍රේ ගන්න ඉනෝ. ආයි ගොඩන නැගුව දැනීම ඉවරයි. වේදනා සංඥා නිරෝධයි. වේදනා සංඥා ගොඩනගෙනොට ගොඩනගිනවා හේතු වෙනුනට ඵලයේ නිවිල යනවා මොකද ඉතුරුකලේ හිතයි කිරවදියක් ඉතුරුකලේ නැහැ හිත කියන්නේ ගොඩනගන දෙයක් නිතා දැනීම කියන්නේ ගොඩනගන දෙයක් හැදීම කියන්නේ ගොඩනැගීම නිසා වැඩගෙන දෙයක් නිතා පවතින දෙයක් නෙමෙයි නම් ලෝකෙ මොනවාද පවතින ඔක්කොම හේතු ඵල නිසා ඵලයක් නැහැ කියලා දැනගන්න හේතු නිරෝධයේ ඵල නිරෝධයෙන් දහම් ඇරෙන්න තමත් ඉඳ කියලාවත් අත කියලාවත් ලෝකේ කියලා දෙයක් නැහැ නම් කාය සංකාරයක් දැක්කා වදී සංකාරයන් දැක්ක මනෝ සංකාරයන් දැක්ක සංකාර උපේක්ෂා හැද දැක්කාම සංකාර උපේක්ෂා යන්නේ සබ්බ සංකාරීතු අනිත්‍ය සංඥා මහ වෙලා යනවා. දැන් මොකද වෙන්නේ? විරෝධානුපස්සී අසහිතාමි පිළික යන නිරෝධේ පාස කරන වෙලාව. පැවැත්ම තුළ ගතයි හිතයි ලෝකයයි කියන පැවැත්ම සියල්ලම අත්හැරෙනවා. මේකට බලාපොරොත්තු අත්හැරීම. මේ තමයි අන්තිම දැනීමේ හැඳිනීමේ උන්නැගි. ඒ අන්තිම දැනීම හැදීම ගොඩනගෙන බලාපොරොත්තු වත් ඇගියද? හැරි හැරීම ඉවරයි ප්‍රයත්න ඉවරයි. හොද ඉවරයි නිරෝධයි. අනි නිරෝධයි. නිරෝධානුපස්සී අසදිසාති ගා නිරෝධම් විදැයි. මෙන්න මේ අන්තිම උත්සාහයයි වීර්යයයි දැනීම හැදීම ගොඩනගෙන. අන්තිම උත්සාහයේ වීර්ය අත්හැරපු දාන සියලුම දුකෙන් නිදහස්. මතක් වෙනවද මොකද මේ? අන්න දුකෙන් නිදහස් අත්හැරේ පස්සේ ඔයිටන දැනීමත් එක යන්නේ ඔක්කොම බලාගෙන. දැනගන්නත් හැකියාවක් නැත්නම් හඳුනාගන්නත් හැකියාවක් නැත්නම් නිහිහාද අපිට පිටින් කරන්න දෙයක් නැහැ. ඉතින් කරන්න තියෙන අන්තිම දේ මොකද්ද? මනෝ සංකාරයේ හටගන්නවන්නා වූ සංකාර ගොඩනැගීම නිරෝධ කරන එක. අවර කරන එක. ඒක නතර කරගා මොකද දෙන්නේ? ජීවිත නිරෝධුණා දැන් ඉඳාගෙන කෙනෙක් නැහැ. ඒක. අන්නපත් වෙනවා. ඉඳ නිවිලා කියලා. දැන් ආයතය කතා පිළිබඳ අදහසක් ඉඳන් පිළිබඳ අදහසක් පැවැත්මක් පිළිබඳ කිසිම අදහසක් සම්බන්ධ නැති කිසිමක් සම්බන්ධ නැති දැනීමක් සම්බන්ධ නැති මානසිකත්වයේ තුලින් එහෙම දැනකට පත් වෙනවා මේක මේකට පත් නම් කියන නිරෝධයට පත් වෙනවා නවාන්තුර සමාපත්තියම පුන උනා එන්න මෙතන ගියාක් වෙන්නේ නිරෝධානුපස්සී යත් දිසාමිදීක දැන් මම එහෙම දැනකට පත් වුණා පත්ය දකින්නවා කියලා එදේදී හිතන්න පුළුවන් කමක් නැහැ. එතන අත්දැකීම. එයින් හරිය හිත ගොඩනගලා ඉතින් ආයි බලන්න. ආයතයන් හේව සංඥා, නා සංඥා, තේන් ආචිත්තඥායතන මට්ටමට ඇවිල්ලා නවත්තන. එතන පිළිඳා බලනවා. මොන නිරෝධයෙන් බංගලද? එතන හිතීමක් නැහැ. හිතීම නාම ධර්මයක්, රූප ධර්මයක් විද්‍යාමාන නැහැ. දැනීමක්, හැඳීමක් නැහැ. එහෙනම් සංඛාර තුන් වර්ගයේම නිරෝධයි.
සංකාර දුන්නා කියන බා බලවත් සංකාරයක් නැහැ. හැබැයි අද නිකන් සිද්ධ වුණා. විවාහයේ වදී පවතුම යමක් විදිහේ නිසා තමයි ඒ දින අපහුවා. එදෙට ගියාට පස්සේ හිඳලා අපහු වෙන්න බැහැ. එහෙනම් කොහොමද නෝදෙකින් අපහුවා? මේ පැවැත්ම ගෙන යාම සඳහා යම් කර්ම ශක්තියක් පෙරබරේ නිපාදනය කරලා තිබුණා. ඒ නිපාදනයේ විපාකයක් විපාකයේ විදිහ මෙතෙන්ද ගෙනා ගියා හිතකින් ගෙනාවට. එයා මරණය හර කරන් දෙන්නේ නැහැ ඉන්නේ. විපාකයේ යම් තරමක් යයි. ඒකේ විරුද්ධ දවසක් එනවා. එනවා මට රෝගේ විරෝධය පොළයි කියලා පිළිගන්න එකක්. එයා විරෝධ මොනවා පිළිගන්න. හදි ඉස්සක් ගන්න පස්සේ අත සිතාගෙන දිග්ගදී පිළිගැනීමක් නැති ධර්මයක් දැක තියන්න අපතේ. එහෙනම් සියල්ලම අත්හැරලා දැම්ම නම් අන්නෝගේ පිළිගැනීම මෙතනක ඉඳලා පරිස්සම් ගන්න පන්ති මත සිතාගෙන දිග්ගදී හරි යනවා. අනාරියක්. එහෙනම් මොකද මෙන්න මේකේ කරගන්න තියෙන සම්මාන වස්තනාවේ විදිය කියන. සතර හදිමත්තාලින් දුන්නාම හරි හදේට වස්තනා. උපතෝ විමුක්තිය මහානාථානා දෙනවා කියනවා. මොනවා දේද? යාලේනු පූර්ණයි. සමත විදර්ශනා සියල්ලම පොදුයි. මෙන්න මේ ආනාපාන හදි අති දුර්ලභ විදා. කියන්නන්නම සවන් පුර සමාපත්තිය නිරෝධ සමාපත්තිය තමයි සමාපත්තිය නඩන්න බැරි නිසා. ඉතින් නහදී මේක මොහ චෛත්‍යයත් ආනාපානයන් කියන දේශනා කරේ වුණා. මේක කියුම්ම තේරුම් අරගෙන යන මොහ දර්ශයක් තේරුම් ගන්න බැරි හේතු මන් ලා. එහෙනම් පුරාණාදී මොහ දර්ශය ආනාපානය කියනවා. ඔය දර්ශන දෙකේ පැති. දැන් අරමුණක් අල්ලාගෙන යන ගමනක් නෙවෙයි. හැම අරමුණකම ආදී හොදාගෙන අත්දැකීම් වැඩි විදි චන්දරාගේ නිදාසෙමි අවසානයේ දක්වා කාමාවචර ඉක්මවල රූපාවචර ඉක්මවල අරූපාවචර ඉක්මවල නිරෝධය කරගිහිල්ලා විරෝධයක් කියනවා කියන්නේ විපාකයක් පිළිගන්න නැති අවස්ථාවේ අත්දැකීම් විදි කියහම ලෝකයේ කිසිම තැනක ඒවා සංආදී වැදිරලා නැහැ නැතිලා නැහැ. මෙන්න මේ தත්ත්වයක පස්වීමර කියනවා මේ ආනාපාන සති භාවනාව. ඒ තමයි ගැඹුරු වෙන්නේ. පටන් ගන්න ආරම්භයේදී ඔය විදිහට පටන් ගත්තාම අවසානයේ ජීවුම් වෙලා කියලා මුත්තේ ලස්සට පැහැදිලිව වෙනවානේ. දැන් ඒ කලු කෙනෙක් වලින් කාට ගැටෙන්නා වූ පාප ධර්මයන්ගේ නිදිවැදිරක් කියලා කිව්වා. මුන්නේ ධර්ම අතින් පහළ වෙන කාමාවචර රූපාවචරාදී ලෝක විඥෝල. අරූපාවචර විඥෝල. ලෝකෝත්තරයෙන් ගෙලවර කරන තැනක ධර්ම මාර්ගයේ වැඩෙහිමි මාර්ගය වැඩෙහි මලේ බුද්ධිද අධ්‍යාකම කැටි. ඔය මාර්ගය වලු යන්නේ